ආයුබෝවන් වේපුති අදත් අපි මේ සූදානම් වෙන්නේ 9 ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයේ විෂය කොටසක් සම්පූර්ණ කරගන්න. එතකොට අපි මේ විෂය පන්ති කාමරය තුල සාකච්ඡා කළ රටාවටම අපි මේක උත්සාහ කරනව අරගෙන යන්න. මොකද ඒ රටාවේ තාම වටිනා විභාගෙදී හොඳ ලකුණකට යන්න. මොකද අපි වර්ග කිරීමක් තුලයි අපි විෂය කොටස් ටික සාකච්ඡා කරගත්තේ. ඒක පොඩක් පටන් ගන්නකොට මතක් කරා මොකද අර ටිකම මේකෙදි කරගෙන යනවා. දැන් අපිත් එක්ක සම්බන්ධලා අන්තිම දවස් පොඩක් මතක තබා ගන්න. අපි මේ විෂය සිංහල විෂය ඉගෙන ගත්තේ ඉගෙන ගත් පන්ති කාමර තුල ඉගෙන ගත්තේ ප්‍රධාන කොටස් පහකට වර්ග කරලා. එහෙම ඉගෙන ගන්න හේතුවක් තිබුණා. විභාග ප්‍රශ්න පත්‍රය සකසද්දී ඒ ප්‍රශ්න පත්‍රයට අදාළ වන විදියට තමයි අපි මේ වර්ග කිරීම කරගන්නේ. එතකොට මේ වර්ග කිරීම තුල අපි වැඩිමනක් වැඩ ප්‍රමාණයක් කළා. වැඩිමනක් වැඩි ප්‍රමාණයක් වැඩිමනක් වැඩ ප්‍රමාණයක් අපි කළා. හේතුව තමයි ඔබට තේරෙයි අපි මේක ප්‍රධාන කොටස් පහකට බෙදලා සාකච්ඡා කරගත්තා. විෂය කොටස් පහකට බෙදලා සාකච්ඡා කරගත්තා. ඔබ දන්නවා පළවෙනි කොටස් බවට පත් වුනේ සාහිත්‍ය. මේකට අපේ දරුවෝ ගාව වෙනම අභ්‍යාස කරන කොටක් තිබුණා. අපේ දෙවෙනි කොටස් බවට පත් වුනේ ව්‍යාකරණ. ව්‍යාකරණ වලටත් අපේ දරුවෝ ගාව වෙනම පොතක් තිබුණා. ඒ වගේම අපේ දරුවෝට අපේ දරුවෝ තුන්වෙනි කොටස් බවට පත් වුනේ විෂයේ ප්‍රායෝගික ලේඛන කියන කොටස. ප්‍රායෝගික ලේඛන කියන කොටස. ප්‍රායෝගික ලේඛන කියන කොටස. ඊළඟට අපේ හතරවෙනි කොටස් බවට පත් වුනේ රචනාව. රචනාව. ඒ වගේම කවි පාඩම් කියන මේ ගද්‍ය පද කොටස් දෙකකට මෙතනට අදාළයි. කවි පාඩම් කියමු. ගද්‍ය පද කොටස් දෙක මෙතනට පුරව ගන්නවා. මොකද අපි මේ දෙකම කතා කරන නිසා පාඩම් කරන නිසා. දැන් ඔබට පේනවා සාහිත්‍ය ව්‍යාකරණ ප්‍රායෝගික ලේඛන රචනා කවි. කොටස් පහකින් තමයි අපි මේ විෂය කොටස් ටික සම්පූර්ණ කරන්නේ. එතකොට පාඩමක් තරම් එක කතා කරලා ඒක ඉවර කරලා ඉතිම නෙමෙයි. ඒක ඉවර වෙනවා තමයි. ඒ පාඩම් වල සාමාන්‍ය වෙනවා තමයි. හැබැයි ඊට වඩා විධිමත් විදිහට මෙන්න මෙහෙම වර්ග කරලා අපි මේ ටික සාකච්ඡා කරගත්තා. එතකොට අපිට තේරෙනවා මේ සිංහල විෂයේ මේ ටික හරියට සාකච්ඡා කරගත්තාම අපි විභාගෙදී තව හොඳ ලකුණකට අපිට යන්න පුළුවන්. විශේෂයෙන් රචනාව කියන එක මෙතන වැඩි අවධානයකට ගන්නවා. මොකද 6 ශ්‍රේණි සිට 5 ශ්‍රේණි 13 ශ්‍රේණි දක්වා ගත්තා. රචනාවට ලැබෙන්නේ සුවිශේෂ ලකුණ. يعني සිහිර වැඩිම ලකුණු ප්‍රමාණය ලැබෙන රචනාව. අනිවාර්ය ප්‍රශ්නයක් තරින්න බෑ. රචනාව. ඒක අපේ රචනාව මොකද්ද කරන්නේ? රචනාව හුරු වෙනවා. තේක හුරු වෙනවා පන්තිය. ඒක මේ ක්‍රියාවලිය තුළත් මේ තාක්ෂණික ක්‍රියාවලිය තුළත් අපි ඒක කොහොමාරි කරගෙන යන්න අවශ්‍යයි. නැත්තම් ඒක අතහැරලා දාලා යන්න බෑ. මේ විභාගෙදී මේ ලකුණු ප්‍රමාණය අපිට ලබා කරගන්න. ඊළඟට අපිට අතාරින්න බැරි ප්‍රශ්නයක් තියෙනවා විභාගෙදී ප්‍රායෝගික ලේඛන 6 සිට උසස් පෙළ දක්වාම තියෙන ප්‍රශ්නයක් ප්‍රායෝගික ලේඛන. ප්‍රායෝගික ලේඛන අනිවාර්යෙන් අපි ඉගෙන ගන්න ඕනේ. එහෙනම් ඒකට අපි වෙනම ඉගෙන ගන්නවා. එක දවසක් තරම් ඕන අද ප්‍රායෝගික ලේඛන අපි මේ කතා කරලා ඉවර කරගමු. එහෙම එකක් නෙවෙයි. ප්‍රායෝගික ලේඛන අපි මුළු අවුරුද්ද පුළුල්ලේම අවුරුද්ද මුළුල්ලේම ප්‍රායෝගික ලේඛන කියන මාතෘකාව අපි සාකච්ඡා කරනවා. රචනාව එක දවසක නෙවෙයි මුළු වසරේම අපි රචනාව ගැන සාකච්ඡා කරනවා. රචනාව මුළු අවුරුද්දේම රචනා කීපයක් ලියනවා. ප්‍රායෝගික ලේඛන කීපයක් මුළු අවුරුද්දේම ලියනවා. ලියුවොත් තමයි අපිට හොඳ ලකුණක් මේකට ලබා ගන්න හැකියාව තියෙන්නේ. සමහර විට මම කියනකොට පැහැදිලියි. ඒක නිසා අපි දරුවෝ දන්නව දැනට පන්ති තුල පන්තිත් එක්ක සම්බන්ධලා කයි පන්තිත් එක්ක සම්බන්ධලා අපි දරුවෝ දන්නවා. අපි මේ එකේ කොටස් වල වෙන වෙනම පුත් හැදුවා. සාහිත්‍ය කොටස අවබෝධ ලියන වෙන පොතක් තිබ්බ අපේ ගාව. ව්‍යාකරණ වලට වෙන පොතක් තිබුණා. එතනින් ගියාම ප්‍රායෝගික ලේඛන වලට වෙනම පොතක් අපි හදාගත්තා. ඒ වගේම රචනා වලට වෙනම පොතක් අපේ ගාව තිබුණා. කවි ටික අපි පාඩම් කරපු කවි ටික මා විසින් ලබා දෙන නිබන්ධනේ මතකයෙන් කවි ටික ලියලා මතකයෙන් පාඩම් දීලා ඒක පන්ති තුලදීම අපි හරියට අවසන් කරා. සමහින්න මෙහෙම තම විධිමත් විදිය වැඩ පිළිවෙලක් අපේ විෂය තුල අපි අරගෙන ඒක අපි කොහොමරි ඇකි උපරිම ප්‍රමාණය තවදුරටත් ඉදිරි කරගෙන යන්නේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒක අපි කරන්නට ඕනේ. අපි කරන්න ඕනේ. ඒක නිසා බලන්න දැන් අද දිනේ අපි පළවෙනි පාඩම් ඒක ගෙන නැත්නම් ඔබ විශේෂිත සදාලා විෂය කොටස විදිහට සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන්නේ. පහුගිය දිනක අපි සාකච්ඡා කරලා නැවතු
ව්‍යාකරණ මාතෘකාවට දාලා කොටසක් ව්‍යාකරණ මාතෘකාවට දාලා කොටසක් අපි දැන් කතා කරලා නැවතුම මෙතනින් අපිට මතකයි අපි දැන් සාකච්ඡා කළා ක්‍රියාපද කියන මාතෘකාව ක්‍රියාපද කියන මාතෘකාව දරුවනේ අපි හැමදාම ඉගෙන ගන්නවා හැබැයි ඉගෙන ගන්නේ ඒ ඒ ශ්‍රේණියට දාලා විශේෂ නිර්දේශිත යම් කොටසක් විතරයි අපිට ඒක ප්‍රමාණවත් විභාගෙදි ඒක තමයි වැඩිදක් බලාපොරොත්තු හැබැයි ඔබ ක්‍රියාපද ඉගෙන ගනිද්දී ඒ ක්‍රියාපද ටික මම එදා මතක් කරා දැන් අපි නවයේ ශ්‍රේණියේ විශේෂ නිර්දේශිත දාලා ක්‍රියාපද ඉගෙන ගන්නවා ගන්න අවස්ථාව වෙනකොට ඒ වෙනකන් අපි ඉගෙන ගත්ත ක්‍රියාපද කොටස් ටික පුළුවන් වෙන්න ඕන ඒ වෙනකන් අපි ඉගෙන ගත්ත ක්‍රියාපද කොටස් ටික මොකක් වෙන්න ඕනද අපිට පුළුවන් වෙන්න ඕන නැත්නම් ඒක අලුත් පොඩු පාන විභාගෙදී අහනවා විභාගෙදී අහන්නේ මේ දැන් අපිට ඔබට විශේෂ නිර්දේශ කොටස තියෙන නම් ප්‍රයෝජන ක්‍රියා සම්භාව්‍ය කියලා ඒක විතරක් නෙමෙයි අපි අහන්න පුළුවන් අනිත් ඒවා ඍජු වෙන තුනට අසම්භාව්‍ය ක්‍රියාපදයට ඉරක් අඳින්න අසම්භාව්‍ය ක්‍රියාපදයට ඉරක් අඳින්න නම් අපි ඒක දීලා තියෙන ඉතුරු තවදුම අසම්භාව්‍ය ක්‍රියාපද කියලා දීලා තියෙන විධි ක්‍රියා කියලා දීලා තියෙන ප්‍රයෝජන ක්‍රියා දීලා තියෙන මිශ්‍ර ක්‍රියා ඒක අපි අනිත් ඒවා දැනගෙන හිටියොත් අපිට පුළුවන් මේක හරියට සම්පූර්ණ කරමු උත්තරේ හොයා ගන්න අනේක නිසා අපි ව්‍යාකරණ කොටස තුල ක්‍රියාපද ඉගෙන ගනිද්දී අපි ඉගෙන ගන්න අවශ්‍යයි මීට පෙර පූර්ව අසරලත් අපි ඉගෙන ගත්ත සාකච්ඡා කරා. ඊදික අපි සාකච්ඡා කරා. ඔබට මතක නම් ගියත් කලින් සිට අපි මීට පූර්වය අපි සාකච්ඡා කරපු දවස් අපි ක්‍රියාපද සම්බන්ධ පාඩමේ මූලික කොටස අපි සම්පූර්ණ කරගත්තා මේ 9 වෙනි ප්‍රධාන විශේෂ නිදේශ කොටසුත් එක්ක. ඒක මම ටිකක් ගාලා මතක් කරනවා ඔබට මේ මොනවද අපි සාකච්ඡා කරගත්තේ කියලා ඔබට මතක් කරගන්න පුළුවන්. අපි ඉගෙන ගත්ත ක්‍රියාපදයක් කියන්නේ මොකක්ද කියලා ක්‍රියාපදයක් කියන්නේ ගලුවෙන් ඔබට මතක ඇති කිරීම සිදුවීම මිනීම භාගවල පද කියලා කිව්වේ උදාහරණ සහිතව අපි දැක්කා. සිංහල භාෂාව තුළ ක්‍රියාපද වර්ග 8ක් තිබෙන බව අපි දැනගෙන ගත්තා. ඒ ක්‍රියාපද වර්ග 8න් අපි ඉගෙන ගත්ත පහක් අවසාන ක්‍රියාපද කියලා තුන අනවසාන ක්‍රියාපද. අවසාන ක්‍රියාපද පහ වර්ග පහයි අනවසාන ක්‍රියාපද වර්ග තුනයි කියන එක ගත්තා. නවයේ වසරෙන් ඔබ ඉගෙනගෙන තියෙන තුන ක්‍රියාපද වර්ග ප්‍රමාණය 6යි. හත වසරේ දෙකක් ඉගෙන ගත්තා. අට වසරේදී දෙකක් ඉගෙන ගත්තා. දැන් අපි නවයේ වසරේ තව දෙකක් ඉගෙන ගන්නවා. හතේ යටි පන්තිවලදී ඉගෙන ගත්ත ක්‍රියාපද වර්ග හතර ගත්තා. විධි ක්‍රියා මිශ්‍රම් ක්‍රියා විධි ක්‍රියා මිශ්‍ර ක්‍රියා ආශිර්වාද ක්‍රියා ඊළඟට පූර්ව ක්‍රියා පූර්ව ක්‍රියා මිශ්‍ර ක්‍රියා ආශිර්වාද ක්‍රියා විධි ක්‍රියා ඔය හතර අපි ඉගෙන ගත්තා කිවසරින්ද 8 සහ 7 ඒකේ අවසාන ක්‍රියා මොනවද අනවසාන ක්‍රියා මොනවද කියලා ඔබ ගෙරගෙන තියෙනවා දැන් ඔබ 9 වසරෙත් අනිවාර්යෙන් දැනගන්න ඕන කාරණාවක් තියෙනේ තමයි දරුවනේ අවසාන ක්‍රියාවක් මොනවද අනවසාන ක්‍රියා මොනවද අවසාන ක්‍රියා මොනවද අනවසාන ක්‍රියා මොනවද අවසාන ක්‍රියා බවට පත් වෙන්නේ මොනවද කියලා අනවසාන ක්‍රියා බවට පත් වෙන්නේ කියලා අපි කලින් වසරේ කතා කරේ සම්මත වෙලාවේ මතක් කරගෙන නැහැ නමුත් අපි අවසාන ක්‍රියාව කියන ප්‍රයෝජ්‍ය ක්‍රියා අපි දැන් අද කතා කරන එකත් එක්ක විධි ක්‍රියා ආශිර්වාද ක්‍රියා කියන ක්‍රියාවද වරණුමයි මේක ලොකු දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම අනුසන ක්‍රියා විදිහට පූර්ව ක්‍රියා, මිශ්‍ර ක්‍රියා සහ සම්භාව්‍ය ක්‍රියා නැත්නම් ගැහිත කතා කළ අවසන් කර සම්භාව්‍ය ක්‍රියා කියන කොටස ආයේ කියන්නේ ඔබ මතක තබා ගන්න. මේ තමතර මේ ක්‍රියාවද වර්ග 6ට අතරව ඔබට නම අලුත් වුණාට කායිකාරී ක්‍රියා කියලා පද වර්ගයක් තියෙනවා. නම අලුත් වුණාට මේක මේ ක්‍රියාපද වර්ග අලුත් නැහැ ඔබට. මේ සාමාන්‍යයෙන් අපි ලියන වාක්‍ය වල එතන කාල වර්තමාන කාල සන්නර්ථ කාල කියන ක්‍රියාපද වර්ග තුන තමයි මේ අනුසන් මේ ත්‍රිකාලික ක්‍රියා කියලා. ඊට අමතරව ඔබ ඉගෙන ගන්න ඕන මෙහෙම ඉගෙන මෙහෙම වෙනම හදාගන්න නැති කර්ම ක්‍රියා කියන ක්‍රියාපද වර්ගෙ මේකයි තියෙන මතක තබා ගන්න. එතකොට ඔන්න ක්‍රියාපද වර්ග 8ක් තියෙනවා 8න් 6ක් අපිට 9 වසර විශේෂ නිර්දේශ වෙනකොට අපි අනිවාර්ය මිගෙන්නේ තියෙන්න ඕන 9 වසර විශේෂ නිර්දේශ අවසන් වෙද්දී. ඒ අපි සම්පූර්ණ කරලා තියෙන අනුපාඩුවක් තියෙන්න බෑ. මිශ්‍ර ක්‍රියා, පූර්ව ක්‍රියා, අසම්භාවි ක්‍රියා, ප්‍රයෝජන ක්‍රියා, විධි ක්‍රියා ආශිර්වාද ක්‍රියා කියන ක්‍රියාපද වල හැ අපි නම් කරේ ඉෂෙන් ඉලිසස. සමි මේක එකින් එක අපි අරගෙන කතා කරා කියන සතියේ තියෙන කලින් සතියේ අපි කලින් දවසේ
මිශ්‍ර ක්‍රියාවක් කියන මොකද්ද උදාහරණ? ඊළඟට පූර්ව ක්‍රියාවක් කියන මොකද්ද උදාහරණ මොනවද? ආශිර්වාද ක්‍රියාවක් කියලා කියන මොකද්ද උදාහරණ මොනවද? අභ්‍යාසත් දුරු කර ගන්න. විදි ක්‍රියාවක් කියන මොනවද? උදාහරණ ඔබට ලියන්න කියලා දුන්නා. කියන්නේ උද්දෘත ලියන්න කිය මොනවයිද? උද්දෘත ලියන්න කිව්වම ඔයගොල්ලොන්ට දරුවනේ පුළුවන් තරම් සාහිත්‍ය පාඩයක් ගන්න. අන්න බලන් සඳරන් දෙටින් සිසිත. ඒ අන්න බලන් බලන් කියන එක විදි ක්‍රියාවක්. එතකොට ඒක අපි ගත්තේ කොහෙන්ද? අර මොදු පුතිර නාට්‍යයේ. එතකොට අනේ වගේ පුටා ගැනීමක් කරලා මේකට උදාහරණ ලියන්න කියලා මම. ඔබට පුළුවන් මේක කරන්න. ඔබට කාලය දින උන්තරන් ගෙදරට වෙලායි ඉන්නේ. ඒ කාල සීමාව උපරිම කර ගන්න. ඔබ ගීත රස විඳිනවා. ගීත රස විඳින ගීතවල මේක කොටස් තියෙන පුළුවන් මේ විදිහට. සෑය අනුමත කරන්න. හරි. එහෙනම් අපි අද එදා අපි අවසන් කරා මේ අසම්භාවි ක්‍රියාවල කෙටි සාකච්ඡා අක්ෂරාංශ කොටස. අද දිනේ අපි ප්‍රයෝජන ක්‍රියා කියන ක්‍රියාපද වර්ගය සාරාංශ සටහනකින් අවසන් කර ගන්නවා. මොකද ඔබට නිබන්ධනයේ මේකේ සටහනක් ලැබෙනවා. අභ්‍යාස සහිත මේක අපි කතා කරගත්තාම අදින ඔබට වඩාත් පැහැදිලි වීවි ප්‍රයෝජන ක්‍රියාව කියන්නේ මොකක්ද කියලා. එහෙනම් ධර්මනේ ඔබ ඔබේ සටහන වල මෙන්න මේ ක්‍රියාපද වර්ගය දැන් මේ වෙනකොට සටහන කරලා අවසන් සාරාංශයක් විදිහට මිශ්‍ර ක්‍රියා, පූර්ව ක්‍රියා, ආශිර්වාද ක්‍රියා ඊළඟට විදි හතර අවසන් කරා. ඊළඟට අපි ගෙසති මේ කලින් සිටි අවසන් කරා අසම්භාවි ක්‍රියා කියන මොනවද කියලා. අද දිනේ ඔබ සටහන් කරගන්න අනුමාතකාව අපේ අවසාන ක්‍රියාපද මාතෘකාව මේ අෂ්ට අපි මේ නවයේ වශයෙන් ඔබට කියන දින අවසන් මාතෘකාව ඒ තමයි ප්‍රයෝජ්‍ය ක්‍රියා. එතකොට අපි මම උඹරවට මේ සාරාංශ සටහනක් ලියන විස්තරාත්මක සටහනක් නෙමෙයි අපිට අවශ්‍ය කරන්නේ නැහැ විභාගෙදී ප්‍රයෝජ්‍ය ක්‍රියා කියන මාතෘකාව විස්තර කරන්න. අපිට අවශ්‍ය කරන්නේ නිර්වචනය හඳුනා ගන්න, ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් හඳුනා ගන්න. ප්‍රයෝජ්‍ය ක්‍රියාව කියලා කියන්නේ ඔබ ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් හඳුනා ගන්න. ප්‍රයෝජ්‍ය ක්‍රියාවද නැත්ද වෙන ක්‍රියාපදයක් එකද? එහෙම නැත්නම් ඔබට කියාවේ පහ සඳහන් ක්‍රියාපද ප්‍රයෝජ්‍ය ක්‍රියාපද ලෙස ලියන්න. එච්චරයි අපිට අවශ්‍ය කරන්නේ. ගොඩක් ඕනේ. එසා ඊට අවශ්‍ය කරන අවබෝධය ගන්න පුළුවන් සාරාංශයක් තමයි සාකච්ඡා කරන්නේ. ඒක පොඩ්ඩක් අවබෝධ කරගන්නම ඕනේ. එහෙනම් අනුමාත්‍රකව මම හිතන ඔයගොල්ලෝ ලියන්නට ඇති එදා අපි ලිව්ව අසම්භාව්‍ය ක්‍රියා කියලා අද අපි ලියනවා ප්‍රයෝජ්‍ය ක්‍රියා. ප්‍රයෝජ්‍ය ක්‍රියාපද. ප්‍රයෝජ්‍ය ක්‍රියාපද. ප්‍රයෝජ්‍ය ක්‍රියාපද. මොන ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කියන්නේ කියලා බලමු. ඕන දන්නවා. ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කියලා කියන්නේ ධර්මනේ කෙනෙකුගේ මෙහෙවීමේ යුතුව සිදු කරන ලබන ක්‍රියාවක්. අපි දැක්ක කලින් ක්‍රියාව මිශ්‍ර ක්‍රියාවක් කියලා අවසන් ක්‍රියාව කරන මොහොතදීම කරන අනෙක් ක්‍රියාව පූර්ව ක්‍රියාවක් කියලා කියන අවසන් ක්‍රියාවට පෙරින් කළ අවසන් කොහොම අපි කතා කරන්නේ? ඒ වගේ මෙම ක්‍රියාපද වර්ගයේ ස්වභාවය තමයි කෙනෙකුගේ මෙහෙවීමෙන් තමයි මෙම ක්‍රියාපද කරන්නේ. මෙම ක්‍රියාව කරන්නේ ප්‍රයෝජ්‍ය ක්‍රියා කරන්නේ කවුරු හරි මෙහෙවන කිසියෙකුගේ මෙහෙවීම, යම් පුද්ගලෙකුගේ මෙහෙවීම, යමෙකුගේ මෙහෙවීම සිදු කරන ක්‍රියාවට තමයි කියන්නේ ප්‍රයෝජ්‍ය ක්‍රියා කියලා. උදාහරණයක් බලමු. විදුහල්පති තුමා ගුරුවරුන් ලවා විෂය නිර්දේශය නිර්දේශය ආවරණය කරවයි බලියාගෙන ගහන්න දෙමලියක්වා විදුහල්පතිතුමා ගුරුවරුන් ලවා විෂය නිර්දේශ ආවරණය කරවයි. දැන් මේක කවුද කරන්නේ? මේ අවසන් ක්‍රියාව කරන්නේ කවුද? විදුහල්පතිවරයා නෙමෙයි. අවසන් ක්‍රියාව කරන්නේ කවුද? ගුරුවරු. හැබැයි අවසන් ක්‍රියාව
කරන්නේ නැතුණාට විදුහල්පතිවරයා අවසාන ක්‍රියාව මෙහෙවනව කවුද විදුහල්පතිවරයා විදුහල්පතිවරයා අවසාන ක්‍රියාව මොකක් කරනවද මෙහෙවනව ක්‍රියාව කරන්නේ ගුරුවරු එහෙනම් අන්න මෙන්න කෙනෙකුගේ මෙහෙයවීමෙන් කියන්නේ විදුහල්පතිතුමාගේ මෙහෙයවීමෙන් කෙනෙකුගේ මෙහෙයවීමෙන් යුතුව සිදු කර ලබන කරවයි ආදී ක්‍රියාවට අපි කියනවා මොකක් කියලාද ප්‍රයෝජන ක්‍රියාවක් කියලා මේක වෙන කෙනෙකුට ලවා නොකර විදුහල්පතිතුමා කරනවා නම් කොහොමද අපි මේ කියන්නේ එහෙනම් අපි කියන්නේ විදුහල්පතිතුමා විශේෂ නිදේශ ආවරණය කරයි කියලා මොකද වෙනසක් පිළිබඳ කරයි කියන එක කරමයි වෙලද ප්‍රයෝජන ක්‍රියාව වඩපත් කරන්නේ එහෙමයි ලියාගන්න මේ වචනේ සාමාන්‍ය සතරන් මේ වචනේ ලියාගන්න කෙනෙකුගේ මෙහෙවීමෙන් යුතුව කෙනෙකුගේ මෙහෙවීමෙන් යුතුව සිදු කරනු ලබන ක්‍රියා කෙනෙකුගේ මෙහෙවීමෙන් යුතුව සිදු කරනු ලබන ක්‍රියා ප්‍රයෝජ්‍ය ක්‍රියා නම් වේ ප්‍රයෝජ්‍ය ක්‍රියා නම් වේ අයි කියනවා කෙනෙකුගේ මෙහෙවීමෙන් යුතුව සිදු කරනු ලබන ක්‍රියා ප්‍රයෝජ්‍ය ක්‍රියා නම් වේ කෙනෙකුගේ මෙහෙවීමෙන් සිදු කරනු ලබන ක්‍රියා ප්‍රයෝජ්‍ය ක්‍රියා නම් වේ තම ලේසි කවුරු හරි කෙනෙක් මෙහෙවනවා වික් කරා මෙහෙවනවා වික් කරා කියලා අන්න එක තමයි ප්‍රයෝජ්‍ය ක්‍රියාව කියලා කියන්නේ හරි උදාහරණයක් විදිහට ලියා ගන්න පුළුවන් විදුහල්පතිතුමා ගුරුවරුන් ලවා විෂය නිර්දේශය ආවරණය කරවයි විදුහල්පතිතුමා ගුරුවරුන් ලවා විෂය නිර්දේශය ආවරණය කරවයි විදුහල්පතිතුමා ගුරුවරුන් ලවා විෂය නිර්දේශය ආවරණය කරවයි රකගෙන කරවයි කියන ක්‍රියාපදිය තුන මෙවැනි වාක්‍ය කියන්නේ ප්‍රයෝජන ක්‍රියාව කියන වාක්‍ය හරිද මෙවැනි වාක්‍ය පහක් ලියන්න මෙවැනි වාක්‍ය පහක් ලියන්නට ඕන ඔබ ලියන වාක්‍ය මේ මම කියන්නේ මේ මේ ව්‍යාකරණ කොටස සාකච්ඡා කළ අවසන් මොහොතේ කියන්නේ දැන්ම නෙවෙයි පස්සේ ලියන්නේ හරිද ඔබ ලියන වාක්‍යයේ මෙන්න මෙහෙම දෙන්නෙක් ඉන්නවනะ කරන කෙනෙක් ඉන්නවනะ කරන කෙනෙක් ඉන්නවනะ කරන කෙනෙක් ඉන්නවනะ ක්‍රියාවක් තියෙන මේ කොටස් තුන සම්පූර්ණ වෙච්ච මෙවැනි වාක්‍ය කියලා මෙවැනි රටාව වින්තුවා කියන්නේ ඊළ අවසානයේ ක්‍රියාපදයට ඉර කලින්ට ඕන අභ්‍යාසය කරන්න කියලා හරිද කරලා සරසල දියාගෙන අභ්‍යාස නිවන්දන සොරි අභ්‍යාස පොත මම ඔබ බලන්න අදාගෙන බලන එක අනිවාර්ය කරන්න පුළුවන් මොකද මේ තාක්ෂණික විෂය අතර ගොඩක් අය සම්බන්ධ වෙන බැරි නිසා අනිතරද වැඩි පිළක් හදනවා නමුත් ඕගොල්ලෝ ටිකයි ඉන්නේ ඕගොල්ලොන්ට මම එක පොටික් ගෙනගෙන බලන ප්‍රොමෝඩියක් හදාගන්න ඒ නිසා ඒක කොහොමරි කරන්නට ඕන නැත්නම් මේ කරන්නේ මේ නිකම් මෙහෙම තේරුමක් නැහැ තේරුමක් අපි කොහොමරි අභ්‍යාස ටික කරලා ඒක බලලා හරි වැඩසටහන් හදන්න මේක හරියට කරගෙන යමු කරන්න පුළුවන් අපිට දැන් නේ හරිද හරි එතකොට දැන් ඊළඟ අපි ගත්තොත් එහෙම අපි යනවා ප්‍රතික්‍රියාව ක්‍රියාපදේ වාක්‍යයක ස්වභාවය හඳුනා ගන්න. ප්‍රතික්‍රියාව කියන පැකියක දරුවනේ සාමාන්‍යයෙන් කර්තෘපද දෙන්නේ ඉන්න පුළුවන්. ප්‍රතික්‍රියාවක් කියන වාක්‍යයක කර්තෘපද දෙකක් දකින්න ලැබෙනවා. දකින්න නොලැබුණ සැඟවිලා හරි ඉන්නවා. වැකියේ පේන නැති උනාට අපි හිතා ගන්න හැටි අපිට නේද උදාහරණ විදිහට ගත්තොත් මෙහෙම අහිකූටකයා ණය නටවයි කවුරේලවා ණයන්ට වන් එහෙම එහෙම අහි සමහරට පේන්නේ නැති කෙනෙක් ඉන්න දැන් අම්මා පොල් ගාවයි අම්මා පොල් ගාවනවා අම්මා ගන්න අම්මා ගාවනවා අපිට කියන්නේ මොකද්ද කවුරෙක් කෙනෙක් මේක ඉන්නවා මේක කියන්නේ
Video berkasih nomor, kau rino nih ke kerana gini. Ya ini apa? Nah, ama pulga. Guru lu, aku lu, liwan. Guru lu, aku liru, guru lu, aku liwan. Ini mana pulau? Aneh mana? Nih kan? Nih kan? Ya, ada. Itu kok dia? Dia kan? Nih kan? Ya ini, aku tuh dini kira kira sebentar. Proyek dia kira kira waktu kita kira langsung lagi dia kan? Proyek dia waktu kira waktu itu, proyek dia waktu kira waktu itu. Proyojaka katru. Iya kan dia kan ini yang kita lakukan. Proyojaka katru ini kan dia kan. Proyojaka kriya ke dalam wakil ke. Proyojaka kriya ke dalam wakil ke. Prajjapati Navakika Kriyava Mihevanna Prajjapati Navakika Kriyava Mihevanna Prayojaka Khatru Namve Gah, na? Amma Akkalava Pol Gawai Amma Akkalava Pol Gawai Ira kita kan, ne? Amma kira pati itu Amma kira pati itu Ini kita main Prayojaka Khatru ini Amma kira pati itu Ini kita tahu Ini kita main Prayojaka Khatru Perlian yang memang itu Angka dekat dalian, tapi ke dalian kan proyek khatru ya. Angka dekat dalian, proyek khatru, proyek khatru. Angka dekat proyek khatru. Kau tu proyek khatru ya. Kita lesi, lihat kan? Prayojya kriyava yedena vakyaka Prayojya kriyava yedena vakyaka Kriyava karanna Prayojya kriyava yedena vakyaka kriyava karanna Prayojya Khatru namve Prayojaka kriya kidena vakye kriyava karanna Prayojaka khatru namve Harida Prayojaka kriya kidena vakye kriya Prayojaka kriya kidena vakye kriyava karana kiyana kriyava karanna Prayojaka khatru namve Den ena Prayojaka khatru saha Prayojaka khatru kiyana denna athara wenasa podak balanna Prayojaka khatru kiyana kiyanne kriyava mehewanna Prayojaka khatru kiyana kiyanne kriyava karanna Udaharanayak kiyala
අර කලින් උදාහරණ ලියාගත්තා හරිය දෙන්න. අම්මා අක්කා ලවා පොල් ගාවයි. 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 ඉරක් කරගන්න එක කි. අක්කා කියන පදේ. මොකද ගාන වැඩි කරන්නේ අක්කා. පොල් ගාන වැඩි කරන්නේ කොහොමද අක්කා? කියන ක්‍රියාව ප්‍රයෝජන ක්‍රියා කියන වැකීක ක්‍රියාව කරන්න ප්‍රයෝජකත්ව. එහෙනම් අක්කා තමයි ප්‍රයෝජකත්ව වෙන්නේ. අම්මා තමයි ප්‍රයෝජකත්ව වෙන්නේ. හරිද? හරි. පැහැදිලි නේද? මොකද දැන් තියෙනවා ඉතින් ප්‍රයෝජක ක්‍රියාව කියන වාක්‍යයක කතුල දෙන්නෙක් ඉන්නවා. ප්‍රයෝජකත්ව සහ ප්‍රයෝජකත්ව කියා ක්‍රියාව කරන මෙහෙවන කෙනා ප්‍රයෝජකත්ව වෙනවා. ප්‍රතික්‍රියාව කරන කෙනා ප්‍රයෝජකත්ව බවට පත් වෙනවා. හරිද? හරි. අපි ඊළඟ ඊළඟ කොටස දැන් මේකේ ඊළඟ කොටස දැන් ඔබට තේරෙන්නේ පියවරින් පියවරක් මේක වචන ඉගෙන ගත්තා. දැන් අපි ඊළඟ ප්‍රයෝජක ක්‍රියාව කියන දෙකේක ලක්ෂණ ඉගෙන ගත්තා. අපි ඊළඟට යනවා ප්‍රයෝජක ක්‍රියාවක් නිර්මාණය කරන ආකාරය පිළිබඳව සා බලන්න. ප්‍රයෝජක ක්‍රියාවක් නිර්මාණය වන ආකාරය පිළිබඳව සා බලන්න. බලන්න. ප්‍රයෝජක ක්‍රියාවක් නිර්මාණය වෙන්නේ දරුවනේ ධාතු ප්‍රകൃතියකට ව කියන ප්‍රයෝජක ක්‍රියාවක් එකතු කරලා ඒකට එකතු කරගත්තාම මොනවද? ත්‍රිකාලික ක්‍රියාපත්. ත්‍රිකාලික ක්‍රියා ප්‍රත්‍ය. මම ත්‍රිකාලික කියලා වචන එහෙම ලිව්වට ඔබට සටහන දෙන්නේ නැහැ ත්‍රිකාලික කියලා. ත්‍රි කියන්නේ මොකක්ද කියලා ඔබ දන්නවද? ත්‍රි කියලා කියන්නේ තුනයි කියන එක. තුනයි කියන එක ත්‍රි. ඉතින් කියන්නේ එහෙනම් අතීත කාලේ වර්තමාන කාලේ සහ අනාගත කාලේ තන අතීත කාලේ කියලා දෙන්න මොකක්ද සරලව සමාදාන. අතීත කාලේ වර්තමාන කාලේ අනාගත කාලේ කියන කාල තුනක් පදවන්න තමයි ත්‍රි කාලික. ත්‍රි කාලික කියන්නේ මන්නේ කාල තුනක් පදවන්න මන්නේ ප්‍රත්‍ය. ඒකවල ධාතු ප්‍රകൃතියට බවදා වර් කියන ප්‍රයෝජක ක්‍රියාපත් එකතු වෙලා ත්‍රි කාලික ක්‍රියාපත් එකතු වෙන පස්සේ තමයි මේක හරියටම ප්‍රයෝජක ක්‍රියාපදයක් නිර්මාණය වෙන්නේ. සම ලේසි මේක නිර්මාණය වෙන රටාව එකින් එක එකින් එක හදාගන්න අපිට දෙන්නේ නැහැ. ඒක 10 වසරේ කරගන්න ඕන කාරණාවක්. අපිට අවශ්‍ය කරන්නේ මෙතනදී ත්‍රිකාලික ක්‍රියාපදයක් හඳුනා ගන්නයි ත්‍රිකාලික වෙනත් ක්‍රියාපදයක් ත්‍රිකාලික ක්‍රියාපදයක් වලට කරන්නේ කියන පොඩි පොඩි අභ්‍යාස ටිකක් මේ නිර්වචනත් එක්ක. ඒකෙන් විතරයි මෙතන සාකච්ඡා කරන්නේ. හරි. එහෙනම් ලියන්න මේ ත්‍රිකාලික ක්‍රියාපදයක් නිර්මාණය කරන්න කියලා. ත්‍රි සෝරි. ත්‍රිකාලික පදයක් නෙමෙයි. ප්‍රයෝජක ක්‍රියාපදයක් නිර්මාණය කරන්න. යක්. ප්‍රයෝජක ක්‍රියාපදයක් ප්‍රයෝජක ක්‍රියාපදයක් නිර්මාණය වන්නේ ප්‍රයෝජක ක්‍රියාපදයක් නිර්මාණය වන්නේ ප්‍රයෝජක ක්‍රියාපදයක් නිර්මාණය වන්නේ ධාතු ප්‍රകൃතියකට 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 වර්ණම් ප්‍රයෝජක ක්‍රියාපදය එක්කර වර්ණම් ප්‍රයෝජක ක්‍රියාපදය එක්කී ප්‍රයෝජක ක්‍රියාපදය නිර්මාණය වන්නේ ධාතු ප්‍රകൃතියකට වර්ණම් ප්‍රයෝජක ක්‍රියාපදය එක්වී පසුව ත්‍රිකාලික ක්‍රියාපත්‍යක් එක්වීමෙන් ත්‍රිකාලික ක්‍රියාපත්‍යක් එක්වීමෙන් අය කියනනම් ප්‍රත්‍ය ක්‍රියාපද නිර්මාණය වෙනවා කියලා ධාතු ප්‍රകൃතියකට වර්ණම් ප්‍රත්‍ය ක්‍රියාපත්‍ය එක්වී ඉන්පසුව ත්‍රිකාලික ක්‍රියාපත්‍යක් එක්වීමෙන් තමයි ප්‍රත්‍ය ක්‍රියාපදයක් නිර්මාණය වන්නේ කියන එක ඔයගොල්ලෝ අවබෝධ කරලා යන්න. හරි, අවබෝධ කරගන්න. එතකොට දැන් ඔබට මේ නිර්වචනය අනුව කොහොමද හැදෙන්නේ? ඒක එච්චර හොයන්න නෙවෙයි. මම මේ පොඩි අදහසක් විතරක් ඔබට ඉදිරිපත් කරේ. ක්‍රියාපදයක් ප්‍රයෝජක ක්‍රියාපදයක් හැදෙන්නේ කොහොමද කියන එකට ධාතු ප්‍රകൃතියකට ව කියන ප්‍රයෝජක ක්‍රියාපදයක් එකතු වෙලා ඊට පස්සේ ත්‍රිකාලික කියන්නේ අතීත කාල ක්‍රියාපදය, වර්තමාන කාල ක්‍රියාපදය, අනාගත කාල ක්‍රියාපදය කියන ක්‍රියාපදයන් දෙක එකතු වෙලා තමයි ඒක හැදෙන්නේ. ඒක මේ කියන්නේ. සපට තීරණය වෙන්නේ විතරම්
apa hasil dia aku tahu sarola lisi dia sarola lisi dia udah kan udah kan mana datuk prakruti darwani kerja kira mal ni orang mana project kerja awal ni orang work kira lah mana mal kira orang try kali kerja apa tu e kira lah hari ni orang project kerja apa dia kerja awal kira gula terima kita awal lisi kerja awal tahu dah hanya kemangan nawa ni balan na balik yang ada datuk prakruti ya work yang project kerja apa tu tiga ni वर्तमान कार्य किया करते हैं दिन नमः करवती किया ला मुकादे प्रयत्न किया करते पहले नहीं थे इन दातुं को गुरुत्या देखते हुए ना प्रत्येक तुम्हें ना इन्हें में किन्हों वार्गे प्रत्येक टाइम काली किया करते किया तीनों ने दहाड़ा तीनों उन्हें वही उगलों डे वादा लने आवश्य नहीं मिला इकल මන්නේ කොට මතක් කරනවා ත්‍රිකාලික ක්‍රියාපත්‍ය කියන අත් කාල ක්‍රියාපද නිර්මාණය කරන ක්‍රියාපත්‍ය හයයි වර්තමාන කාල ක්‍රියාපද නිර්මාණය කරන ක්‍රියාපත්‍ය හයයි අනාගත කාලය කියන සලකන ක්‍රියාපද නිර්මාණය කරන ක්‍රියාපත්‍ය හයයි කියන ක්‍රියාපත්‍ය 18ක් තියෙනවා ඒක වචන බහුවචන උත්තර පුරුෂ මධ්‍ය පුරුෂ ප්‍රථම පුරුෂ කියන බෙදීම සහිතව අතීත කාලික කිව්වොත් ඊ ඌ වර්තමාන කාල කිව්වොත් එදී E, T, He, Who, Me, Mu. Cepat. E, T, He, Who, Me, Mu. Jadi kita mesti faham dia berbeza. Kita nak punya beberapa soalan. Jadi kita semua pergi. Kita nak lihat. E, T, He, Who, Me, Mu. Oh, ini baru mana kali dia. Anak itu kali dia. Anne, Anno, Anne, Annehu, Annemi, Annemu. Ini apa? Pratiti kaki macam mana? Kalau dengar kan, pratiti kaki macam Pratiti kok mau nuat? Ia barang yang hadar nuat dia. Tapi ia barang yang aneh pada. Kau ni tidak dah lalu, kau ni dah entah apa. Minum ini tadi kali kerja pergi, kerana minum ni apa hari kerja pergi dah hata. Tiba ni bawa itu, awal itu kan dia, kan? Ia kan bawa itu apa sebenarnya? Bisa. Hai, ini nama mana? Dengan kata ni, dengan nama apa bidang nama mana bidang ni? Project kerja apa yang apa? Project kerja apa yang apa? Kita lakshan dia kata. Project kat itu, project kat itu. Ia kan project kerja apa dia? Nih mana kerana ni datuk tu kerja sama dengan project kerja itu lah. Ia pasti tadi kali kerja pergi itu lah. Tapi dengan nama. අපි දැන් උදාහරණ කීපයක් කියනවා නේද මෙන්න මේ මාත්‍රි ප්‍රශ්න ලියාගත්තට මේ උදාහරණ දෙක ලියාගත්තා නම් ඊට පස්සේ ලියා ගන්න පහත සඳහන් ක්‍රියාපද පහත සඳහන් ක්‍රියාපද ප්‍රයෝජ්‍ය ක්‍රියාපද ලෙස लिया दाखवान पहात संधान क्रियापद प्रयोज्य क्रियापद लेस 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 लिया दाखवान පාසන්දාන් ක්‍රියාපද ප්‍රයෝජ්‍ය ක්‍රියාපද ලෙස ලියා ගන්නවා. ඔවලනම් ක්‍රියාපද 18ක් දෙනවා ප්‍රත්‍ය 18ක් අදාළ විදිහට. ඔබ ප්‍රත්‍ය කියන එකෙන් හිතන්නේපා. මේක වර්ණ ගන්න ව කියන ප්‍රයෝජ්‍ය ක්‍රියාපද එක තුම උදාහරණයක් දෙන්නම්. පළවෙනි ක්‍රියා ගන්න. ගැයු මේක අපි කියනවා. ප්‍රතිග්‍රහ කුණියපත් කළා ගැයියු ගැයුවේ දෙක නෙවෙයි දැන් මේක ඔයගොල්ලෝ ලියන්න පුළුවන් ධර්මනේ ඔයගොල්ලෝගේ පොතේ දෙපැත්තට ලියන්න පුළුවන් මොන පළවෙනි පැත්ත අපි ලියුවා ගැයුවේ දෙවෙනි පැත්ත අපි කියනවා ඒක ඉස්සරහ ඉඳ තියලා ගණන් අදාළ පදිය වර්ණ කරන යන ඉඳ තියලා ඉස්සරහින් ඊළඟට පිටු ඉදිරිපසෙන් ඊපෙළු ඉස්සරහින් දෙනවා ගැයු ඕය කිය මේ බලන්න ගැයු ඕය කියල කොහොමද ගැයෙව්වෝය කියලා අපිට හදන්න පුළුවන් පොයින්ට් එකක් අම්බරපත් හරි ඔන්නේ නම් මම කියන මේ විදිහට පහන් ලියාගෙන යන්න ගැයුවේ ගැයෙව්
sorry, gayuwe, gayuwoye, ini dikata dia berarti gayuwe, gayuwoye. Sekarang ini dia nama pada kamu, atau apa dia? Kau jadi apa pada kalian? Ada gayuwe, gayuwoye. Lalu ada gayuwehi, gayuwehi, gayuwehu, gayuwehu, gayuwehi, gayuwehu. Ila gayu wimi gayu wimu ai kiyana pada 6 ekata kala 6 koi man kiwwe ek wacana bahuvachana bhedaya purush bhedaya period ekata kiyala dimi gayu wi gayu woya gayu wi gayu woya gayu wehi gayu wehu gayu wimi gayu wimu. Wartaman kalau hari apa, kan? Amira tahu tuh ya, tapi tidak ada bahan. Gayai, gayati, gayahi, gayahu, gayami, gayahu, gayai, bukan? Gayai, gayati, gayai, gayati, gayahi. Gayahi, gayahu, gayami, gayahu, sama lesi. Gayahi, gayati, gayahi, gayahi, gayati, gayahi, gayahu, gayami, gayahu, sama lesi. Anak kita kalau hati jangan tahu apa ini apa yang kita dikerjakan di dunia ini. Lihat ini, kan? Gayami, gayami, gayami. Gayan ni, gayan noy. Gayan ni ya gayan no ya gayan ni gayan ni mu gayan ni mi gayan ni mu. Dah ada mengaku para guru mengatakan karena adu para di nanti akan pelajar ini. Gayuwe ya gayuwo gayuwehi gayuwemu gayuwemi gayuwemu gayai gayati gayahi gayemu gayemi gayemu gayan ni ya gayan no ya gayan ni gayan ni mu gayan ni mi gayan ni mu. Orang dah hata mukti, dah hata ulo. Proyek yang abang orang baca lagi, apa hari Malaysia macam apa dah hata kita lupa gaya ini kini kan gaya ini ni, bagi pulua. Hari, arah asal ni kini page hata ini main kampung tu gaya ni kini kan gaya one ni kita dah kat sana. Hari ini dia, orang itu pulua. Malaysia ni kerana pulua, ama orang ini dah Malaysia kosar bawa ni kan, bah. Hari ni, hari. Ia ni dah ni, dah pun aku dah mepiu ni tapi ni kan macam ni, wah kisah bahaya. Ia ni dah, wah kisah bahaya pasi. Okay, sebahagian pasti apa yang lo, apa yang awak, asam bahagian apa dia, proyek apa dia, nirmani kerana cara kita sangat cakar, kan? Ikan tapi sangat cakar, lo apa yang sedikit aku lakukan, ni kerana kita tadi, aku lomgi ni, paru kita ada, ni bandarnya lagi-lagi ni, orang lagi-lagi tak aku lakukan, sebab dia bagi ni kerana, mama, my teachers tu tell ke, webmaster ni ni bandarnya tu lakukan kerana ada, cuma, itu ni bandar ni, kalau awak kalau sangat cakar, lo kau ni bandar ni kita tu lakukan, kan? Aku lomgi apa sih ni kerana kita awak, ti. Hai, itu kau dah ni. Apa yang kami lakukan? Projek dia apa? Yedena, Veki, Lianu kau tu, monawagi, parisama, kapi daran itu. Kau tu nak tahu ni berarti wakya projek dia apa itu? Projek dia apa itu? Wakya ni berarti apa? Lianu kau mungkin lah kau tu kapi apa dia apa daran itu? Yang pergerakan. Ikan palemi ni kau tu, tapi palemi tanpa kau tu lagi kau tu. Proyek kerja apa? Ini adalah barang yang karena apa? Bagi apa negara ini adalah proyek kerja kita bawa. Kita bagi apa negara ini adalah apa kerja itu? Paling karena apa kerja itu? Nanti paling kalau apa kerja itu? Proyek kerja apa? Ini adalah bawa kita proyek kerja apa? Ini adalah bawa kita apa kerja? Ini adalah proyek kerja apa? Sakasan nona proyek kerja khatru ta. Mana barang ini yang mukadd? Proyek kerja apa? Ini adalah bagi apa? Proyek kerja apa? Ini adalah bawa kita apa kerja? Tapi pada itu, anak orang khatran nona. Proyek khatru ta anu,
Prayojaka kayak mana orangnya prayojaka katruda prayojaka katruda prayojaka katruda prayojaka katruda balangan prayojaka katruda prayojaka katruda prayojaka katruda anuaya Sorry, project cut through the enough project cut through the kiralela project cut through the enough kriyava mehevannata anuwaya project cut through the enough kriyava mehevannata anuwaya project cut through the enough kriyava mehevannata anuwaya ini balada dari mana? Katru kira lihat mana mau gula mantin nyawa kita dia mata kerja dia mau mantin nyawa ini kerana samara lada berarti dia boleh dengan hadar kita dia tahu dulu tak tino nang ni balik dia nolir naik katru kira dia orang alat raya nak kita lihat nang ni waring mata kita dah nang ni waring mata kita dah nang katru kira dia orang alat raya nak lihat nama macamai samara lada samaru kata beli itu samu buat alat raya nolir dengan katru kira dia ni hamil ibu anda akhir minyak akhir minyak sedanu ekar Berarti alrayan nak nanti tu, ni kita tu alrayan nanti tu, kami katru kira ni, nevada mata kerja orang tu, amatan kita ini mana ko, terapi rata rata menipu ini mana, ni yang perlu lihat dia, kan nevada hada agi ni yang kita awal dia, ni ada, ini berarti nevada nevada kerana ni, pakai kumari hada agi ni, cuma orang, bagi itu kerana berarti ni mereka orang begini, paling utama orang tu, ini tentang cerita selekilan orang tu, apa katru kira ni orang, cerita ini tu, apa cerita binas binas ini kira selekilan, apa ni tu lihat orang ni, ni 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 jadi tu macam cerita ni katru kira. Mereka hanya tahu kan, mereka sepotong balon, mereka juga makan tiga potong balon kan, mereka istilahnya, projek khatru dalam tiap pam, jadi kan banyak yang salah kan, pokok mana banyak hari, sepotong balon yang juga hanya kat perak kan, ni balon, Govio. Ambaru One lava gubio amber one lava kita sakas y muka dulu ni mungkin awasan kriya apa deh muka dah awasan kriya apa deh sakas y ini kan muka deh ke project kriya apa deh sakas y kan ni saman kriya apa deh sakas y itu hamun Eka bikin apa? Project kerja apa? Karena make kerja, how to behave ni, main namanya. Eh ada apa dikira nama? Karena sakit sebagai kira apa? Project kerja apa dia behave ni kira? Awasan kerja behave ni kau tu? Gubio kian, khatru apa dia? Apa yang kita ni ada kira apa? Project khatru dia. Itu pada deng, main namanya mana? Waktu timbul hari tu. Waktu timbul hari tu. An nama kita dia agak nol dia. Tiada behave waktu timbul beradik. Khatru beradik. Gobio tanu orang
විදුහල් පැතුම විසින් නිර්දේශයක් ආවරණය කරවයි. අන්න බලන්න අපි ඉස්සෙල්ලා කිව්වේ කොහොමද? විදුහල් පැතුම ගුරුවරුන් ලවා විසින් නිර්දේශ ආවරණය කරවයි කියලා. දැන් මෙතන කියනවා බලන්න. විදුහල් පැතුම විෂය නිර්දේශයේ ආවරණය කරවයි. ඒක ක්‍රියාව මෙහෙවන්න ඉන්නව ක්‍රියාව කරන කෙනා පේන්නේ නැහැ. يعني එහෙනම් ප්‍රයෝජකත්ව නැත්නම් ක්‍රියාව කරන්න නොමැති වුද මෙවැනි වාක්‍ය ප්‍රතික්‍රියාව කියන වාක්‍ය අර්ථානිත වාක්‍ය විදිහට වාර්තා කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟ උදාහරණය ලියා ගන්න. අම්මා පොල් ගාවයි. අම්මා පොල් ගාවන. අම්මා පොල් ගාන්නේ අම්මා පොල් ගාවන. කවුරු හරි ලවා ගාවම යන්නේ නැහැ මෙතන. ක්‍රියාව කරන කෙනා නැහැ මෙතන. ප්‍රශ්නයක් නැහැ හැකියාව තමයි. අම්මා පොල් ගාවයි. ඕනනම් අපිට ඕනනම් අහලා කියන්න පුළුවන් කවුරු කාට කියලා ඔක් කරගත්ත කියලා ඒක ඕනේ නැහැ. අම්මා පොල් ගාවයි. පැහැදිලිද? අම්මා පොල් ගාවයි. ඊළඟ ගොවියෝ 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 කෙත සකසවයි. ගොවියෝ කෙත සකසවයි. ගොවියෝ කෙත සකසවයි. බලන්න ගොවියෝ අම්බරුවන් ලවා කෙත සකසවයි කියන්නේ. සෝරි ගොවියෝ කෙත සකසවති කියන නම ඔගොල්ලෝ මේ උතන්න මෙන්න මෙහෙම වැඩක් කරන්න අවශ්‍යයි. එතකොට දැන් අපි සාකච්ඡා කරපු කොටස් ටික ගත්තාම ඔබට තේරෙනවා ඇති ප්‍රොජෙක්ට් ක්‍රියාපදය කියනවා. අත් ප්‍රොජෙක්ට් ක්‍රියාපදය කියන මේකේ ලක්ෂණ දෙකක් තිබුණා. අර ප්‍රොජෙක්ට් කතු සහ ප්‍රොජෙක්ට් කතු කියලා මේකම හොයාගත්තා. ඊළඟට අපි ප්‍රොජෙක්ට් ක්‍රියාපදය නිර්මාණය වුණ ආකාරය සාකච්ඡා කරගත්තා. ඊට පස්සේ අපි ප්‍රොජෙක්ට් ක්‍රියාපදයක් යෙදෙන පැකියක දී අපගේ අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයක් සාකච්ඡා කරගත්තා. විශේෂයෙන්ම ප්‍රයෝජකත්වයට අනු වාක්‍යයද දමන්න ඕනේ කියන කාරණාව, කියන අවසන් ක්‍රියාපදයක් දමන්න ඕනේ, ක්‍රියාව මෙහෙවන්නට අනු කියන එක. ඊළඟට අපි සාකච්ඡා කරගත්තා ප්‍රතික්‍රියාව යෙදෙන පැකියක ප්‍රයෝජකත්වයට අමතර වෙන ප්‍රයෝජකත්ව අනුත් වෙන්න ඕනේ කියලා. ඒ වගේම අපි කතා කරගත්තා ප්‍රතික්‍රියාව යෙදෙන පැකියක ප්‍රයෝජකත්ව හේවත් ක්‍රියාව කරනවා නොමැති මොකද වර්තමානයේ තියෙන වාක්‍ය සකසන තභාවයේ හැකියාව තියෙනවා. හරි. එහෙනම් මම අපි දැන් මොන විෂය කොටස සාරාංශ සටහනක් එක්ක අපි අවසන් කරගෙන තියෙනවා මේ වෙනකොට. දැන් ඔබට තියෙන්නේ මෙන්න මෙහෙම වැඩ කරන්න. ඒ තමයි මේ ඔගලෝගේ මේ ගන්න ඔගලෝගේ අච්චු පොතේ තියෙනවා පිටු අංක දැන් පිටු අංක 138 සාමාන්‍යයෙන් ලිවිතනේ එතන ටයිම් එක අභ්‍යාසය කරන්නේ බලන්න තියෙනවා මොකද්ද ලිඛිත අභ්‍යාසයක් කොහොමද තියෙන්නේ ප්‍රධාන ක්‍රියාපද ප්‍රයෝජන ක්‍රියාපද වලට හරවා අර්ථවත් වාක්‍යයකින් නිර්මාණය කරනවා ඔබ එකට කරගන්න ඕන ප්‍රයෝජන ක්‍රියාපද හරම වියයි කියන එක ප්‍රයෝජන ක්‍රියාව කරාම උයවයි අපිට ඒක ලියන්න පුළුවන් මෙන්න මේ වර්තවත් එක්ක ඇතිද කොහොමද අම්මා අක්කාලව බත් උයවයි කියන අම්මා අක්කාලව අම්මලා අක්කාලව බත් උයවයි කියන පුළුවන්ද? බෑ. ඇයි බැරි? අම්මලා කිව්වහම බහුවචනයි. දැන් මම කිව්වේ මොකද්ද? උයයි කියලා නේ කිව්වේ නේද? අපිට මේ ඔයගොල්ලෝ මේක මතක තබා ගන්න ප්‍රතික්‍රියාව වලට හරවනකොට උයයි කියන එක උයවයි කියන මිසක් උයවති කියලා හදන්න බෑ. මොකද මේක තියෙන වර්තමාන කාල ඒකවචන ප්‍රථම පුරුෂයේ තියෙන. උයයි කියන එක ලියන්න ඕන කොහොමද? උයයි කියන එක
Uya berarti kira di rumah sorry, uya wajib kira di rumah teh, uya berarti kira nanti yang ada hemat terjadi, ada hemat terjadi. Ini khali, ini bulshe, ini macam ni mati yang, ni kan ni kan. Hari ini udah kami ni berarti tiup dehem, ni berarti lihat bulan dehem. Ini padina kami dah hari itu lihat orang ni padina kita galapin nukti akhir ni pegalan orang kami katru, rancak katru galan orang. Itu kalau pergi ada bulan tu bahu aja nampak dekat ni ber. Ini kan macam ni tu main. Prajaka khatru, ek wacana biyu tu mai. Amma lah kira ganne be, wedi hiti yo kira ganne be, tata lah kira ganne be, ayya lah kira ganne be. Bahu wacana ganne be, ek wacana me ganne be. Ini sa amma kira ganne pulang, tata kira ganne pulang, ayya kira ganne pulang. Mungkin uyai ki wahama ek wacana, uyai ki wahama tiu tiu dia nuri sa uyai. Seek wacana tiu tiu dia nuri tuoda. Amma kalau babat, uye wahai kita lakukan untuk mengikir ni kerana apa? Itu mengikir kita tiga atau empat tu, yang namanya muka tak kerana beri, khali pun mati nas kerana beri, ek wacan wahai bahu wajan tu kiri kiri nas kerana beri, purushin nas kerana beri, uye kiri ni, uye wahai kita lama main nol, kerana mukir ni, kerana mukir kita lama main nol, mana kerana kita dah beri, hari, hari, kenapa ni kan? Paling ni kan projek yang pada haruan ni yang mengikir ni kau belum kerana namanya. Ilang tapi gatuk deh mana? Tiada demi ni pertanyaan dia. Kalau arti sambahan kriya pada dekat, kalau arti sambahan kriya pada itu dah wakya dekat. Kalau arti sambahan kriya pada itu dah wakya dekat. Pasal dia di bahasa nan wakya, dani wakya pada bahasa kerala. Nah sambahan kriya pada itu dah katil mangi tapi kalau dah semangat buat kerana kita kerana nan kerana mana yang bawa sih? Kerana ni kita mengikut sumber, otoran kerana kita diwak. Nee, terus dah hanya kepada beribu dehmu. Pasalnya awam loko seno nadi biye. Pasalnya, awam baca sinu, nadi biar. Pasalnya awam baca sinu, nadi biar. Sisu resing movie yang cara api datu. Pasalnya awam baca sinu, nadi biar. Nada guna. Ini nadi biar apa dengar ni? Ah, ini nadi biar kita sisu resing movie ni, api datu. Ia mana maki? Pasalnya awam baca sinu, nadi biar di. Sisu resing bumi kerana pitat buah vidhi. Jadi ini, ini bagi itu kita pada nanti masih. Apa yang lagi mereka ni ada? Pasli awamk sinu nad vidhi. Nad ini mana kita kira orang? Nad vidhi. Kalau kita sambabe, nad vidhi. Sisu muka kerana sisu resing bumi kerana pitat buah kira. Nah, bulan ini kerana kita mesti ada, maka kita ramai. Tanpa hasil ni apa hasil bulan ini kerana pulak. Ia kerana kita ini tuh ini apa hasil. Pasal dah kerja pada aniemar tiap sambahaya kerja pada bawaan kerawa. Waktu begini ni rumahnya aniemar tiap sambahaya. Aniemar, aniemar, aniemar tiap kerana besut, geluut, awut, giut, nicipta ada. Aniye tu bawa ini. Kalau utama ini, mana hari utama ini kebini. Ia kerana, kerana. Balik mana? Orang nama, udah hari ini no wasi, wasi, wasi kira ni, wasi, wasi. Mereka wasi tikir lah dalam negara ni. Hei, kian mereka ini sekarang. Abi mereka ada umi, sam, ani mana sampai kian? Wasi kini kan dalam kiri orang ada. Vesut, wak ikal yudan nolnya. Vesi vesut kan galah ni, mereka dia ni bawa bollo. Vesi vesut kan galah. Bollo mana wak kan dah galah? Vesi vesut, ni mana tak hari ini kita lihat. Kuluan orang dia vesi vesut tiada diwar bulan diwar tino, kian lihat. Hai, ilang ni ekek, macam bahagian kadal dini, orang kita hatra ini perasni awasan perasni. Kalau beberapa tuh hi, padam kipya kiva, padam bela terus projek kriya sah, asam bahagian kriya war bentuk kita pada tora, wabu kesatuan kerana kriya pada dahai bagi tino, dahai bagi tino. Kriya pada tino kau terus dikira tu kalau ni. Pelakutnya, tiada jenah huruf kian apa orang ini. Mereka mitra nanti yang asam bahaya kerja apa dia? Mereka ini asam bahaya kerja apa dia? Kalat dia. Mereka mitra nanti asam bahaya kerja apa dia? Mal dia pegi. Mereka ni mana asam bahaya? Ini sah. Ia kerja orang mungkin sah pun orang orang ini dia kerana orang orang pulang yang ada kerana malu naya pegi. Kau kemarin aku make kerana orang orang dengan yang mana pihak itu. Dawas dia pegi. Orang dekat dekat kita kita orang ini rela. Kerja pada pelibadan orang yang sangat agak betul itu, sampun dengan sambahari pelibadan, apa
අභ්‍යාස සහිතව ඔබ සටහනක් කෙටි සටහනක් උපදාගත්තා අභ්‍යාස සහිතව ඔබ යම්කිසි හැදෑරීමක් කරගත්තා ක්‍රියාපද පිළිබඳව මම විශ්වාස කරනවා ඔබට ක්‍රියාපද පිළිබඳව තවදුරටත් ගැටලුවක් ඇති වෙන්නට බෑ තියෙනවා ගැටලු අපි ඊළඟ දවසේ මේ අපි මේ මේ විදිහට පන්ති තුල සජීවක සම්බන්ධ වෙන අවස්ථාව වෙනකොට ඔබ මේ ගැටලු පිළිබඳව සම්පූර්ණ අදහස එකතු කරලා තියාගන්න මම මතකයි කලින් දවස් කරුවා අර කාලාර්ථය සම්භාව්‍ය ආවොත් විතරද මේ අසම්භාව්‍යවට පෙරින් යදෙන කතු අනුත්තර කරන්න කියලා මම මේ අසම්භාව්‍යවට පෙරින් යදෙන කතු අනුත්තර කරන්න කියලා නිසා කාලාර්ථය කතාව කියන එක නිසා එහෙම ගැටලු තිබිය හැකිම තියෙන උන ඉගෙන ගන්න හැකි ලක්ෂණයක් තියෙනවා දන්නෙත් නෑ මොකුත් නෑ ඔබේ බහන් ඉන්නවනම් වැඩක් නෑ බහන් ළඟින් වැඩක් නෑ අහන්න ඕන ප්‍රශ්නේ ඌවම තමයි අපිට කපිනේ යා උදි උදින් ඉන්නේ ගැටලුවක් තියාගෙන හම්මින් අහන්න දු ඔබේ කියන හරියන්නේ නැහැ ඒසයි කරන්න ඕන ඔබ කල යුතුයි ඔබට මම ගැටලුවක් තියෙනවා ඔබ මේ පිළිබඳව අපි අදහසක් එකතු කරන්න අවශ්‍ය නිසා ඔබ අනිවාර්යයෙන්ම ඒක ගැන උත්සාහ කරන්න අඩුපාඩු තියෙනවා හදාගෙන යන්න ඕන අඩුපාඩු තියාගෙන යන්න අවශ්‍ය නැහැ මම හැමදාම ඔයගොල්ලෝ කියන ඔයගොල්ලෝගේ සූදානම් වෙන්නේ වසර දෙකක විශේෂ නිර්දේශයකින් ජාති විභාග උත්තරණය. ඒතකොට 6 7 9 කියන පන්ති හතරක ගත්ත කාරණා ටික ඔබට අවශ්‍ය කරනවා ඔබටද සාමාන්‍ය පෙළ විෂයන් 9ට A9ක් ගන්න. A9ක් ගන්න මොකද්ද ඔබට අවශ්‍ය කරන්නේ? ඔබට A9ක් ගන්න ඕන නම් A9ක් ගන්න ඕන නම් සාමාන්‍ය පෙළේදී ඔබ මොකද්ද කරන්න ඕන? 9 වසර වෙද්දී අපෙන් ඉටු වේ යුතු කාරණා ටික අපේ 9 වසර වෙද්දී ගණගෙන තියෙන ඔන කාරණා ටික ඔක්කොම ඉගෙන තියෙනවා. 9 වසරින් ඔබ 10 වසරට යනවා නේද දරුවනේ? 10 වසර කියලා කියන්නේ අපි තීරණාත්මක පියවරෙන් පියවර දෙකකින් පළවෙනි පියවරේ 10 11 විෂය නිර්දේශ දෙකින්මනේ අපි සාමාන්‍ය පෙළ යන්නේ. අපි දැන් 10 වසරට යද්දී ඔබ දැන් තව මාස දෙකකින් ඔබ 10 වසරට යනවා. ඔබ 10 වසරට යද්දී ඔබ තුල තියෙන්නට ඕන 10 වසරෙ ගිහින් වාඩි වෙද්දී අපි අනිවාර්යෙන් ගණන් විෂය හයක් තියෙන දැනට තියෙන විෂය නිර්දේශ තුන 10 වසර ගිහින් ගණන් අනිවාර්ය විෂය හයක් තියෙන 9 ඉගෙන ගන්න යටයි. මොනවද මේ විෂයමයි? ඔබ සිංහල 9 10 10 වසර ඉගෙන ගන්නවා සිංහල. ඊළඟට ගණිතය හිමයි. ඊළඟට විද්‍යාව හිමයි. ඊළඟට සිංහල ගණිත විද්‍යාව ඉංග්‍රීසි හිමයි. ඊළඟට බුද්ධ ආගමයි ඉතිහාසය. මේ විෂයන් 6 මොකක් කරන්න ඕනද? දැනට තියෙන ඉස්සරහ තියෙන විෂය නිර්දේශ දරුවා නම් 10 වසරේ මේ විෂය 6 අනිවාර්යයෙන්ම කරනවා. ඊට අමතරව ඔබ දන්නවා කාණ විෂය 1 2 3 කියලා කාණ විෂය තුනක් තියෙනවා. මේකෙන් විෂය දෙකක් තෝරගෙන මේකෙන් ගන්න එක කියන එක තෝරගෙන අපිට පුළුවන් සාමාන්‍ය පෙළ අවශ්‍ය කරන ඒ නමයට අවශ්‍ය කරන වටපිටාව හදාගන්න. ඒක මම මේ නීක් ගත්තේ නම් ශ්‍රවදී ඔබ මේ විෂයන් 9 9 වසරේ ඉගෙන ගන්න මේ විෂයන් 6 නම් ලකුණු 75ට වඩා තියාගෙන යන්නට ඕන 75 ඉඳලා අරගෙන යන්න. 10 වාඩි වෙන ඔබ මේ ප්‍රධාන විෂයන් 6ට ලකුණු 75ට වඩා අරගෙන වාඩි වෙනකෝ 10 වසරේ විෂය නිර්දේශය. ඒක මොකද වෙන්නේ? අපිට තියෙන්නේ අපිට අමුතුවෙන් මේ 9කට මහන්සි වෙන දෙයක් නැහැ. මේ විෂයන් 6 අපි කොහොමද කරගෙන යන්නේ සායක දිගටම පවත්වාගෙන යන තින් ලකුණු 75 ඉන්න ඉහළ සීමාව ඔබට අලුතින් විෂය දෙකක් ඉදිරි වෙනවා ඔබ මේ විෂයන් දෙකෙන් අලුත් විෂය තුනක් ඉදිරි වෙනවා මේ විෂයන් තුනෙන් ඔබට පුළුවන් ලේසිම විෂයකුත් එක්ක ලේසිම විෂයක් පොත් දෙකක් එක්ක සමාජයට අවශ්‍ය කරන විෂය ඔබට අනාගතයට අවශ්‍ය කරන විෂය ප්‍රැක්ටිකල් විෂය කුසලතා විෂයක් ඕගෙන කරා උදාහරණයක් විදිහට ගත්තොත් ඔබට පුළුවන් නම් දෙමළ භාෂාව නම් හැකියාවක් තියෙනවා නම් දෙමළ භාෂාව ඔබට දෙමළ විෂයක් විතර තෝරගන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ? ඒක දරුවනේ කුසලතාවය. කුසලතාවචිය. අපි හිතමු ඔබ සාහිත්‍ය ඉගෙන ගත්තා කියලා. සිංහල සාහිත්‍ය ඉගෙන ගන්නවා. ඒකේ ඒ හැටි කුසලතාවයක් සමාජයට අවශ්‍ය කරන, ඒ කියන්නේ සමාජ පෞද්ගලික කුසලතාවයක් ඕනේ. මේ නම සමාජයට ඒකෙන් අපි බලාපොරොත්තු වෙන තත්ත්වේ මේ වර්තමාන තියෙන මේ සමාජ රටාවට බලාපොරොත්තු වෙන තත්ත්වේ කුසලතාවයක් අපි ඒකෙන් ඒකෙන් ගොඩනගන්න. හැබැයි දෙමළ විෂය සමාජය තුළ පුදුම ඉඩක් දැන් එන්නේ හැදිලා තියෙනවා. අපි ඒකට ඉඩක් දෙනවා. IT විෂය. IT විෂය. මේකත් අපිට පුළුවන් භාවිත කරන්න ඕනේ. IT විෂයත් අපිට පුළුවන් අදාළව සමාජයේ ඉදිරිය අනාගතේ පැවැත්මට අවශ්‍ය කරනවා. ඊළඟට ඔබට පුළුවන් ඉංග්‍රීසි සාහිත්‍ය වගේ විෂයක් අදාළව පුළුවන්. පුළුවන් අය හැබැයි ඉංග්‍රීසි පුළුවන් අය ඉංග්‍රීසි සාහිත්‍ය. හැබැයි මම යෝජනා කරනවා ඔබ මේ මොකක් හරි එක විෂයක් තෝරගනිද්දී අනෙක් කාණ්ඩ විෂය තුන දෙකක් අමාරුව තෝරගන්න කියොත් අන්න අපි අමාරුයි තමයි. මේක හැමෝටම පොදු නෑ. සමහරු ඉන්නවා දෙමළ භාෂාවත් එක්ක දෙමළ විෂයත් ඉගෙන ගන්නවා, IT ත් ඉගෙන ගන්නවා, ඉංග්‍රීසි ත් ඉගෙන ගන්නවා. ඒක අපි දැනගන්න අපිට පුළුවන් ප්‍රමාණයක්. අපි
skills නැත්නම් අපි කියන කුසලතා එකක් ඉගෙන ගන්න අතරේ අනික් විෂයන් දෙක අපිට සාමාන්‍ය විදිහට සාමාන්‍ය පෙළදී සාමාන්‍ය විෂයන් දෙකක් වඩපත් කරගන්න ඔක්කොම අල්ලගෙන යන්න අවශ්‍ය නැහැ. ඔබට සංගීත ඉගෙන ගන්න පුළුවන් කුසලතාවයක්, නැටුම් ඉගෙන ගන්න පුළුවන් කුසලතාවයක්, නාට්‍ය රංග කලාව කුසලතාවයක්, කුසලතාව විෂයක් එක අනික් විෂයන් ගණන් ගත්තා අපිට අපිට තේරුම් ගන්න ඕනේ තමයි. අපි යම් දවසක මේ සමාජය අම්තකට කියන හිච්චක් නාඳින පුළුවන් අපිට චිත්‍රකරණය බලන ওই තරම් වටිනා දෘශ්‍ය මිශ්‍රා වල මේ ගණගෙන කිහිල්ල ඔයගොල්ලෝ යම් දවසක ඔබේ හැකියාව කුසලතාවේ මේ සමාජයන් දෙකක ඔබකින් ඉන්නවා. ඔබ මොනව ඉගෙන ගත්තා? එතකොට ඔබගේ හැකියාව කුසලතාවේ සංගීත හැකියාවද මොන හරි එකක් ඔයගොල්ලෝ දිනු කරගන්න. සංගීතය නැතු නාට්‍ය හරඟ කලාව වෙන්න පුළුවන්, IT වෙන්න පුළුවන්, ඉංග්‍රීසි වෙන්න පුළුවන්, විමල වෙන්න පුළුවන්. ඒක කුසලතාවේ හැකියාව මේ සමාජය ඉල්ලු කරන්නේ. එහෙනම් අපි එතෙන්ට යොමු වෙනට ඕන මම ඔය පැහැදිලි කිරීමක් කරලා ඔබ මනසට ගන්න දරුණේ නමිය වසරින් 10ට අපි යන්නේ 10ට අරගෙන යන විශ්වයන්යි ලකුණු ප්‍රමාණය 75 ඉහළවද වගේ. ඒක ඔබට පහසුවක් වෙයි. මම පන්තිට ආවම බලනවා කාටද ලකුණු 75ට වඩා දීන විශ්වයන් අයිටම්. උත්සාහ කරන්න. දැනට 6ට ලකුණු මේ විශ්වයන් 6ටම ලකුණු 75ට වඩා දීන අය ඇති මේ වෙද්දී. එයා ඒක පවත්වාගෙන යන්න. අඩුපාඩු තියෙනවා නම් මින් මේක දිනක කාල සීමාවෙන් ප්‍රයෝජන කරලා ලකුණු ඉහළ ප්‍රමාණය ලකුණු 75ට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් මේ විෂයන් හයටත් අරගෙන ඉතිරි විෂයන් තුනටත් අපි හදා ගත්තොත් තමයි අපිට සාමාන්‍ය පිළිවෙල පුළුවන් වෙනවා. ඒ නිසා නවමේ වසර තීරණාත්මකයි අපිට අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව හදාගෙන 10 වසරේ ඇවිල්ලා විෂයන් දෙක සදා පැහැදිලිනේ. එහෙනම් ඔන්න අපි දැන් අද විෂයට අමතරව කාරණා මොකද මතක් කරා අපි යන්නේ කොහේද අන්න එතනට අවදානම් වෙටි කරගෙන මේ මහන්සිය ඒක මහසීනි එනිසා ඒ නමයක් අපිට අවශ්‍යයි සාමාන්‍ය පෙළේදී. තව එක කරුණක් මම කියනවා ඔබ මතක තබා ගන්න සාමාන්‍ය පෙළ සමත් වුණාද කියලා නෙමෙයි වර්තමානයේ අහන්නේ ඒ කීයද කියලා අහන්නේ. අපේ කාලේ නම් ඒ තිබුණේ නැහැ. නමුත් සරි ඒ තිබුණා. නමුත් අපෙන් ඇහුවේ මේ පාස්ද දැන් සාමාන්‍ය පෙළ ලියපු දරුවෝ කින් අහන්නේ නැහැ පාස්ද කියලා අහන්නේ මොකක්ද ඒ කීයද? ඇයි ඒ? හැම කෙනෙක්ම වගේ පාස් වෙනවද වුනේ මේක? මහන්සිනේ හැම කෙනෙක්ම පාස් වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ පාස් වෙන එක විශිෂ්ට ආකාරයෙන් සමත් වීම. අන්න විශිෂ්ට ආකාරයෙන් සමත් වෙන නම් ඔබ මේ කිව්ව විශේෂ කාරණා ටික අවබෝධ කරගන්න. මට අද්දෙකීම මම කියන්නේ වසර 14 15 අතර මේ පන්ති සිස්ටම් එකේ ඉන්නවා. ඒකට මට තේරෙන දෙයක් තියෙනවා. අර සමහර කෙනෙක් 6 වසරේදී ඉඳලා දිගට මැටික් කරගෙන ඉන්න ඒ නමයක් ගන්න. සමහර හතවසරින් යන බලු හදාගෙන ඉනවා. අටෙන් හදා ගන්නවා. නවෙන් හදාගෙන ඒ නවයට යනවා. නිසා අපි යම් තැනක අපිට අඩුපාඩුවක් තියෙනවා. ඒකෙන්ද අපි අඩුපාඩු හඳුනාගන්න. ඒ අඩුපාඩු හදාගත්තොත් අපි සාමාන්‍ය විදිහට ඔබගේ අම්මගේ තාත්තගේ ආදරණීය බලාපොරොත්තු වැඩි හිටියා ආදරණීය බලාපොරොත්තු. ඔබේ ඔබට විශේෂ හදාරන උදව් කරගන්නේ ආදරණීය ගුරුණුගේ බලාපොරොත්තුව තමයි ඔබ හොඳින් සමත් වෙලා හොඳ සාමාන්‍ය සහිත සාමාන්‍ය ගන්නවා. එතකොට ඒකට අවශ්‍ය කරන වටපිටාව අපි නමේදී හදා ගන්න ඕන. මේ විලාසෝ තීරණය කරන මම මොනවද 10 දින කියලා කරන්නේ මොනවද කරන විශ්වංගේ වල කොහොමද මම ලකුණු හදාගන්නේ කියන එක අවබෝධ කරගන්න එක අපි හිත හදාගන්න. ඒ නිසා ඔය සාමාන්‍යයෙන් ඔබ දැනගත් යුතු කාරණා කීපයක් ඔබට මතක් කරලා ඔබ දැනටමත් සමහරවිට පන්ති දිමන් අහලා තියෙන පන්ති තුල සර් මම IT කරනවා, මම දෙමළ කරනවා, මම ඉංග්‍රීසි සාහිත්‍ය කරනවා, මම බුද්ධ විද්‍යාව කරනවා, මම සිංහල සාහිත්‍ය කරනවා සර් මේ කොහොමද ඒ හරි මේවත් අවබෝධ කරගෙන කරන්නේ ඔබට ඒ තරම් උනන්දුවක් තියෙන එක පිළිබඳව කොහොම සතුටුලපත් කරනවා එහෙම උනන්දුවක් නැති අයට තමයි මේ අද මේ පොඩි මතක් කිරීම කලේ. මේකත් එක්ක ඔබ ඔබගේ ඒ ජයග්‍රහණයට අවශ්‍ය කරන මේ නම් මාවතට නම් ඒ සිහිනේ කුමාරිය තාත්තා එක්ක කරන ඔබ මහන්සියෙන් තමයි. ඒ නිසා ඒකත් මතක් කරගෙන ගන්න අද දිනේ අපි අපේ පන්තියේ ව්‍යාකරණ කොටස අවසන් කරනවා. ව්‍යාකරණ කොටස අවසන් කරනවා. මොකද සාහිත්‍ය කොටස කතා කරන තරම් වෙලාවක් නෙමෙයි මේ වෙලාව කොහොම නමුත් අපි අපිට නියමිතව තිබුණේ තෙවන වාරයේ පළවෙනි සාහිත්‍ය කොටස විදිහට ව්‍යාකරණ කොටස අවසන් කරනේ ඔය අභ්‍යාස ටික කරන කිව්ව විදිහටම ඔබට විශාල අභ්‍යාස ප්‍රමාණයක් තියෙන ඔබේ ඔය පොතට දාලා ඔය වේදික සම්පූර්ණ කරගන්න අවශ්‍යයි. අභ්‍යාස ටික කරන ඔබට අල්පාඩු තියෙනවා තේරෙන්නේ තේරුම් ගන්න අල්පාඩු නැවත අපි පන්ති දිහා මොනවා අහන්න පුළුවන්. අර ඒක අල්පාඩු ටිකත් අපිට හදාගන්න හැකියාව තියෙනවා. එහෙනම් ඔන්න ඔබට තේරෙන විදිහට මම මේ කිව්වේ මොකක්ද කියලා මේ කිව්ව කාරණාත් එක්ක ව්‍යාකරණ වලම සම්බන්ධව තුනත් ඒක හදාගන්න ඊළඟ දවසේත් අපිත් ඒක සම්බන්ධ වෙලා ඔගොල්ලෝ මයික් ෆෝන් කරලා දානවා කතා කරලා අහන්න. සරින් මේ මෙහෙම අනුපාඩුවක් තමයි ඔගොල්ලෝ වෙලාව ගන්න මේ අනුපාඩුව කොහොමද අපි හදාගන්නේ ඒ විලාස සාකච්ඡා කරගෙන ඉමුවට කරගන්න. හරිද? හරි. එතකොට අපි මේ දෙවෙනි වාරයේ තුන්වෙනි වාරයේ සාහිත්‍යමය කොටස ගියොත් පාඩම් එකකේ වලට ගියොත් සාහිත්‍යමය පාඩම් එකකට සාහිත්‍ය පාඩම් එකකට ගියොත් අපිට පේනවා අපි පළවෙනි පාඩම් එකේ කොටපත් වෙන්නේ සාහිත්‍ය පාඩම් කොටපත් වෙන්නේ ඔයාලට කතා කරලා තියෙනවා. හරිද?
මොකද සාහිත්‍ය පාඩම ඉන්නේ කටින පූජෝසන කට පූජෝසන මේ කතා කරලා අපි දාවියක් වශයෙන් අප කතා කරන ඔබ නිබන්ධනයක් මම ලැබිලා දිනේ මොකද නැත්තම් ඉදිරිදී ලැබී ඒ නිබන්ධනයේ ආශ්‍රයෙන් ඔබ නිබන්ධන වලට පිළිතුරු ලියන්න නම් එපා දරුවනේ කතා කරන්න කලින් ඔහි පොතවල උත්තර ලියන්න නිබන්ධන නම් මම දෙන්න කැමති නෑ පොතවල උත්තර ලියලා සාර්ථක නෑ වැඩක් නෑ අපි පාඩම් කරලා උත්තර ලියන්න පාඩම් කරලා අපි උත්තර ලියන්න ඕන ඔබ ඔබගේ මම මේ අපේ පන්ති තුලදී සදී පන්ති තුලදී මම අහන ප්‍රශ්නෙට උත්තර ඔබ උත්තර දිහා බලන්නේ නැතුව උත්තරේ කියන සුදනම් අපිට පුළුවන් එක අහමලේ තෝරා ගන්න දෙන්නේ අහනවා හරිද අහමලේ තෝරා ගන්න දෙන්නේ අහනවා දරුවා මෙන්න මේක දරුවනේ මේකට උත්තරේ කියන්න කොහොමද මම නම කියන දේ පස්සේ යාම උත්තරේ කියන්න ඕන මතකෙ කවිත් අහනවා අහන්න පුළුවන් වෙලා වරලා අපි කතා කරගමු ඉස්සරහට මොකද කරන්නේ කියලා හැමෝගෙම නෙමෙයි මට හිතෙනවා මෙන්න යාගේ ඕනම ගයිනේ මම යාගේ ගන්න හරි හරි එහෙනම් අපි මේ ඕගොල්ලෝ සාහිත්‍ය පාඩම් බලා ගන්න සාහිත්‍ය පාඩම් වෙන්නේ අර 14 වෙනි පාඩමේ තියෙන කට්ට පූජෝත්සවේ කට්ට පූජෝත්සවයේ පිළිවෙත අපි සාකච්ඡා කරා මම හිතන්නේ පන්ති තුල ඒ කතා සාකච්ඡා කළ එකත් එක්ක නිබන්ධනට අවශ්‍ය කරන කාරණා ටිකත් ඔබ මේකෙදී සකසා ගන්නට ඕන ඔබට පුළුවන් ඒ වැඩි කරන්න අමාරු නෑ මේක එතකොට මේ කට්ට පූජෝත්සවයේ පිළිවෙත පාඩමේ මොන කාරණා පිළිබඳ අපි අවධානය යොමු කරනවා කියලා ඔබට ඔබට නිබන්ධන දිහා බලනවා තේරෙන්නේ ඒ නිසා ඒකට අනුවත් අපිට පුළුවන් වැඩි කරනවා ඊළඟ දවසේ මේ පාඩම් සාකච්ඡා කරමු ඉතාලම කිටියෙන් ඔබ සූදානම් වෙන්න එහෙනම් අද දිනේ අපි මේ මගේ හැම විශේෂ කොටසක් අපි දිනේ සාකච්ඡා කරේ මගේ හැම කියලා ගන්නේ නේ අයහපත් පාලකුණු තත්ත්වෙ නිසා අපිට කතා කරන්න බැරි වෙච්ච කොටසක් නිසා අපි අද මම හිතන ඉතාලම සාර්ථක සතිය කොටස සාකච්ඡා කරා ක්‍රියාපද කිනව හොඳ අවබෝධයක් ඔබට මම තන ලැබී ඔය අභ්‍යාස ටිකක් කරන්න කරලා අනුකරණය තුමත් අපි ඊළඟ දවස් සාකච්ඡා කරගමු එහෙනම් අද දිනේ අපි අපේ විශේෂ කොටස සාකච්ඡා කිරීම දෙනින් අවසන් කරනවා අපි සුපුරුදු විදියට නැවත සඳුදා දිනේ සිංහල පන්තිත් එක්ක එකතු වෙන සෑම දිනකටම ආයුබෝවන් සුබ දවසක් සිල් දෙනවා